කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වෙනි සංවත්සරයේ නිමිති කරගනිමින් ගරුවග්‍රාම මාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය පොදු වෙරළ තීරයේ නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා වරාය නගර මැද උද්‍යානයේ රුක් රෝපණ වැඩසටහනකටද එක් වුණා. අනතුරුව ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශන පීඨයේ නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමා නිරීක්ෂණය කළ ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය පිළිබඳව විමසා සිටියා. එෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා අවුරුදු 6කට උඩදී ආරම්භ වෙච්ච අද වගේ දවසක චීනයේ ජනාධිපතිවරයාත් මාත් ආරම්භ කරපු වරාය නගරය අද මේ තත්ත්වයට ගොඩ අවුරුදු 6ක් ඇතුළත ගොඩ නැගීම ගැන අපි තම සතුටුස් වෙනවා. මොකද අවුරුදු 2ක් විතර මේ වැඩ නැවතිලා තිබුණා පසුගිය ආණ්ඩු කාලේ. ඉතින් දැන් නැවත ආරම්භ කරලා තිනවා. මම හිතනවා මේක ඉතින් මේ ලංකාවේ ලෑන්ඩ්මාක් එකක් විදියට අවතින ආයතනයක් අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ මේ වරාය නගරය 83000ක් රැකියා අවස්ථාවන් ලැබෙනවා මේක තුල ඍජුව ලැබෙන සහාය වෙනත් ආකාරයෙන් ලැබෙන ප්‍රමාණයන් ශාලයි ඉතින් මම හිතන්නේ ඩොලර් මිලියන බිලියන 15ක සමස්ත ආදායම ඉතින් මම ආයෝජනයක් කළා තියෙනවා මේකට वेदगत आर्थिक मध्यस्थान बहुत बत्तर अत्यवश्यम मेक अद जीवत्न वाड़ा हिट जीवत्न अनागत धर्वांट लभन लुगुदायादे ओ मंगित मेत लंकाव मुदु कादने लाकुना मुदु कादने अभी इसकोल खाली नम हुए मुदु कादने पलवेनी वातावरण ලංකා භූමියට තවත් කොටසක් එකතු වෙච්ච අපි ඇත්ත වශයෙන්ම චීන රාජ්‍යයට ස්තුතිවන්ත වෙන්න ඕන මේ චීන රාජ්‍යය මේකට මම මතකයි චීන ජනාධිපතිවරයාත් එක්ක මාත් එක්ක ඇවිල්ලා මුල් ගල තිබුවේ ඒ රජය ගත්ත ක්‍රියාමාර්ගය ගැන අපි රජයට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මේ අවස්ථාවේ තාස්මාන දෙකකින් 2 weeks ඔක්තෝබර් 1 වෙනිදා ඔක්තෝබර් 1 වෙනිදා ජාතික මහජන චීනයේ ජාත් බීටුවේ ජාතික දිනිය සමරන අවස්ථාව ඉතින් මම හිතනවා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඒ වගේම චීන ජනතාවට අපේ ශ්‍රී ලංකාවේ සුබ පැතුම් මේ අවස්ථාවේදී මම පුද කරනවා. ලබන වසර වෙනකොට කොමියුනිස්ට් පක්ෂයේ පිටුවල චීනේ වර්ෂ 100ක් වෙනවා. ඉතින් මම හිතනවා ඒකටත් එක්කම අපිට අපි සුබ පතනවා.